දැනට අත්අඩංගු ඉන්න කවුරු හරි ලේබල් කරලා එයා මහමල කරු කියලා ඒගොල්ල හිරේ දැම්මට අපි අනිවාර්යෙන් විශ්වාස කරා හැමදාමත් මම විශ්වාස කරා පුද්ගලිකව මට තියෙන පළපුරුද්ද අනුව ඔය පාස්කු ප්‍රහාරයේ මහමල කරු සහරා නෙමෙයි ඔය ප්‍රහාරයේ ලලා දවස් දෙකකින් මම ඒ ප්‍රකාශය කරා ඊට වඩා ඉහළින් අනිවාර්යයෙන්ම නායකයෙක් ඉන්න ඕනේ ත්‍රස්තවාදී සංවිධානයේට ඒ සනායකයා එසේ මෙසේ කෙනෙක් වෙන්න බෑ ඕක නිකන් හතර පහ දෙනෙක් එකතු වෙලා මිනිහක් මරනවා බෝම්බයක් ගහනවා වගේ වැඩක් නෙමෙයි ඉතින් ඒක අන්දා මහමල කරු ඇල්ලුවා ඒ සංවිධානය විනාශ කරා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ අනිවාර්යයෙන්ම ඒ ද්‍රවිඩ ත්‍රස්තවාදී ක්‍රියාවල නිරතලා හිටපු තරුණයෝ තරුණියෝ විශාල කාලයක් බන්ධනාගාරවල ගත කරා අවුරුදු 15කට ආසන්න කාලයක් සමහරු අවුරුදු 15ක් බන්ධනාගාරේ ඉන්නවා කියන්නේ මරණීය දඬනයක් හම්බෙලා බන්ධනාගාරේ හිටියා වගේ තමයි ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හම්බෙච්ච කෙනෙකුත් අවුරුදු 15ක් විතර වෙනකොට එළියට එනවා ඒක හන්දා මම හිතනවා තරුණ වියේ වැඩි කරපු ඒගොල්ලෝ දැන් විවාහ වෙලා දරුවෝ ඉන්න ඕන වයසේ ඉන්නේ मोरीसें මොරිස් එලියට් දානවා මම යන්නම් වැලිකට්ට පිළිගන්න වැලිකට්ට ගිහිල්ලා පිළි අරගෙන ආනන්ද භවන්නකට එක්ක ගිහිල්ලා තෝස දෙකු තරන් දීලා මං අරින්න මේ සිරකරුවන් දහස් කිරීම සහ GSP සහනය සහ එම්ජෝජි අතර සම්බන්ධයක් ඇතයි කියලා ඔබතුමා හිතනවා ඔව් රජයේ ක්‍රියාත්මක වෙන ආකාරයෙන් නම් එක පාටව නිකන් හසින් කඩන් වටනවා වගේ ඉරකරුව නිදාස් කරන්න අනුකම්පාවක් පහත් උනේ කියනකොට අපිට තේරෙනවා ඉතින් GSP ප්ලස් බෙල්ල හිර කිරීමේ යෝජනා අනිත් පැත්තෙන් එනකොට මේ පැත්තෙන් රජය තුආය ඉසිකරා කියලා අපිට හිතෙනවා එහෙම සුදු කොඩිය ඉස්සුවා කියලා කොහම වුණත් මොන හේතුවක් හරි නිසාවත් වුණත් ඒක සිද්ධ වෙනවා නම් හොඳයි ඊට වඩා බරපතල LTT වලට සම්බන්ධ කට්ටිය ඉන්නවනම් ඒගොල්ලෝ විනාශ කරන්න කියලා කියනවා කියන්නේ ඔව් ඉතින් LTT ගේ හිටපු ප්‍රධානම නායකයෝ ටික විනාශ වුණා ඊට පල්ලෙහැමට මේ හිටපු දෙවන පෙළවය කට්ටිය තමයි මං කිව්ව මොරිස්ලා මරාගෙන මරන බෝම්බ ගහපු අය ඒ වගේ කට්ටිය ඒගොල්ලෝ මම හිතනවා දැන් එවැනි ජීවිතවලින් ඒගොල්ලෝ මිදිලා ඉන්නේ. ඒගොල්ලන්ට දැන් අලුත් ජීවිත ආරම්භ කරන්න අවස්ථාවක් දුන්නට කමක් නැහැ කියලා. ඔව් ඒගොල්ලන්ට දහස දුන්න ක්‍රමවේද ඒගොල්ලෝ ඒගොල්ලෝ නිදැල්ලේ දඟලන්න උඩපණින් ඉඩ දුන්නේ. ඒගොල්ලෝ මේගොල්ලෝ වෙනුවෙන් දේශපාලන දරදී අදින්න පටන් ගත්තේ. ඒගොල්ලන්ට විරුද්ධ ඒගොල්ලෝ හිරගැවල කාලය ගත කරේ නැහැ. ඒගොල්ලෝ කෙලින්ම දේශපාලනයට හරගහලි වෙලා දේශපාලන දරදී අදින්න පටන් ගත්තා. කොන්ත්‍රාත් කරන්න පටන් ගත්තා. පිල්ලෙන් වගේ මිනිමරන්නත් පටන් ගත්තා. එතකොට කරුණා කරපු ත්‍රස්තවාදී ක්‍රියාවල බරපතල කම්මත යම් කිසි දුරකට නීතිය ක්‍රියාත්මක කරන්න තිබුණා යටි විරුද්ධ. නමුත් ඒක කිසිසේත් සිද්ධ වුණේ නැහැ. මොකද ඒගොල්ලෝ දේශපාලන දරදී අදිනවා. ඒකේ වෙනසක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ මේගොල්ලෝ එළියට ආම ඒගොල්ලෝ ලව්වල දේශපාලන වාසි ගන්න. මම ඒ අතරේම තායකම් මතක් කරන්න ඕනේ. ඒගොල්ලෝ එළියට දාලා අර වියපත් බඹර ගිහිල්ලා ඊට පස්සේ ඒගොල්ලෝ එක ගිහිල්ලා අවියවුද පෙන්වන්න කියලා ඔය දැන් කරන දේ මදුස්ලාට අරගොල්ලොන්ට මේගොල්ලොන්ට කරන දේ කරන්න පටන් ගත්තොත් ඒකත් ප්‍රශ්නයක් වෙනවා. ඒක හන්දා ඒ වගකීම අරගෙන තමයි ආණ්ඩුව ඒගොල්ලෝ එළියට දාන්න ඕනේ. පංගේ එක කතාවක් ඇති වුණා මේ වැවහාරණ්ඩ සමුදානේ නැතුන් ඇදගෙන වැඩ කරා කියලා. ඔව් මම හිතන්නේ අනිවාර්යයෙන්ම චීන යුදා හමුදාය කට්ටියක් තමයි ඒකට ඇවිල්ලා තියෙන්නේ. ගොඩ යුදා මුදාවල අපේ යුදා මුදාවෙත් යන්ත්‍රෝපකරණ තියෙන ඒ වගේ වැඩ කරන්න පුළුවන්. මම දකින්න විදිහට යුදා මුදාය කට්ටියක් අනිවාර්යෙන් ඇවිල්ලා තියෙනවා. එතකොට ඔකට මුදල් වියදම් කරනවා. ඔවට රටේ මුදල් යනවා. ඒ මුදල් කායකාගේ හරි ගාවට යාවි. මොකද ඒ රටේ ඉන්න මහා පරිමාණ ව්‍යාපාරිකයෝ එක්ක අපේ වර්තමාන රජයේ හුඟක් ගනුදෙනු කරනවා. එතකොට ඒවා හරහා ඒ ක්‍රමයේද හරහා ඒව දකින්නකොට අපට ඒ වගේ තීන්දු තීරණ වලට එන්න වෙනවා. අනිවාර්යයෙන්ම දැන් චීනයට කොහොමද මේ රටේ හැසිරෙන්න දෙන ආකාරය චීන ජාතිකයන්ට චීන රජයට මේ රටේ වැඩ වලවලට ඇඟිලි ගසන්න දෙන ආකාරය මේ රටේ ආර්ථිකය මෙහෙවන දෙන ආකාරය මේ රටේ භූමිය අල්ලා ගන්න දෙන ආකාරය අනුව එතකොට මේ ඔක්කොම සිද්ධ වෙන්න පුළුවන් ඊට වඩා දරුණු දේවලුත් ඉස්සරහට සිද්ධ වෙන්න පුළුවන් කොහොම කියොත් චීනු මෙහෙන්නේ භාවනා කරන්න නෙවෙයිනේ ඒගොල්ලෝ මෙහෙන්නේ ඒගොල්ලන්ට ඒ රටේ ඉඩකඩ නැති හින්දා නෙවෙයිනේ කොච්චර විශාල රටක් තියෙද්දිද මෙතන ඇවිල්ලා දඟලන්න එන්න රජය ආරාධනා කරනකන් ඉස්සරහට ඉන්න ගන්නෑ චීනේ ඔය වගේ ද උගුල් වලට අල්ලගෙන තියෙන්නේ ආර්ථික උගුල් වලට ඉඩ කඩන් වල අයිතිවාසිකම් කරවම දාගත්තම ඊට පස්සේ ඒගොල්ලෝ රජය ආරාධනා කරනකම් බලන් ඉන්න ගන්නෑ ඒගොල්ලන්ට ඕල්ලාට ඒගොල්ලන්ට අවශ්‍ය කටයුතු කරගන්න අවශ්‍ය පසුබිම මෙහෙ හදාගන්නේ ඒක තමයි දැන් ඔය සිද්ධ වෙමින් පවතින ඒ සමගම රණදීර් වික්‍රමසිංහ මහතා
පාර්ලිමේන්තුවට ආව. දැන් ඊළඟට එනවා බැසිල් රාජපක්ෂ මහත්මයා. ඔබතුමාලා පිළිගන්න සූදානම් ඉන්නේ. බැසිල් රාජපක්ෂ කියන්නේ පොහොට්ටුවේ පොදු ජන පෙරමුණේ ප්‍රබලයෙක්. ඒක ගැන තීරණ ගන්න අපට අයිතියක් නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහගේ පැටිගිරිය අතීතයට වඩා වෙනස්. දැක්කනේ මංගල කතාවේම හමුදාපතිරයි හමුදාවටයි පහර ගහලානේ පටන් ගත්තේ. එයාට ඔය හමුදා නිල ඇඳුම් අරවා මේවා හමුදාපතිලා හැම ඇඟට අල්ලන්නේ කහමිලිය වගේ. ඒවට ඇලර්ජි. ඉතින් ආපු පළවෙනි කතාවේම දැක්කනේ මේ රටේ කවුරුම හරි හමුදා දකින්න කැමති නැත්නම් හමුදා ඈත් කරන්න ඕනේ හමුදාපතිලා ඉන්න ඕනේ නැහැ කියන මානසිකත්වයේ ඉන්නවනම් එයාට කවදාවත් මේ රට ගැන ජාතික හැඟීමක් නැහැ. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයාට තුන ප්‍රධාන ප්‍රශ්නයක තමයි. එයා කොච්චර දේශපාලනය කරත් කොච්චර පඬිතය වුණත් කොච්චර පොත් කියවලා තිබුණත් ජනතාවට යත් එක තියෙන ගැටලුව තමයි එයාට ජාතික හැඟීමක්. මට මතකයි තාමත් එයා 2002 අගමැති වෙලා ඉවරලා මම යාපනයේ ආඥාපති මට කිව්වා අධි ආරක්ෂක කලාප වහන්න කියලා. මං ඒකට විරුද්ධව විශාල ලියුමක් ලිව්වා ජනාධිපතින්ට ඒකට චන්ද්‍රිකා බණ්ඩාරනායකට. ඒතර ඒ ප්‍රශ්නේ තියෙනවා එයාගේ. ඒතර එයා ජීවත් වෙන ලෝකයේ ඒ මානසිකත්වයේ මේ රටේ ආරක්ෂාවට හරියන්නේ නැහැ. එයා ආර්ථික ඔස්තාර කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් එයාගේ ආර්ථික සැලසුම් එකක්වත් හරි ගියෙත් නැහැ මේ රටේ. හමුදාව ආරක්ෂා කරනවා හමුදාවේ ගෞරවය රකින්නවා කියන එකයි විස්ත්‍රාම කියපුවා තනතුරු වලට දානවා කියන එකයි දෙකක්නේ. අපි හමුදාව ගැන කතා කරන්නේ හමුදාව සක්‍රීය සේවයේ යෙදලා ඉන්නකොට ඒ හමුදාවේ රාජකාරී කරන අය ගැන. විස්ත්‍රාමිකයන්ට ඒගොල්ලන් සුබ සාධනය ගැන වෙනම ක්‍රියාදාමයක් තියෙනවා මේ රටේ. නමුත් රජයේ නිලතල වලට ඒගොල්ල දැමීමේදී දැමිය හැකි තැන් තියෙනවා දැමිය නොහැකි තැන් තියෙනවා. පරිපාලන ක්ෂේත්‍රයේ ඉන්න ඉතාම දක්ෂ පරිපාලන නිලධාරීන් අපේ රටේ. ඒගොල්ලෝ වෙනුවට ගිහිල්ලා හමුදා ජෙනරල් කෙනෙක් දැම්මට ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඒකයි මෙතෙන් තියෙන ප්‍රශ්නේ. රටට හොඳක් කියලා නම් අපට කවන්නේ නැහැ කවුරු ගෙනලා දැම්මත්, ඉඩියමින් ගෙනලා දැම්මත් කොහෙන් හරි. නමුත් ওই ක්‍රමවේද හරියන්නේ නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ. පරිපාලන ක්ෂේත්‍රයේ දක්ෂ ලේකම්ලා නිලධාරීන් ඉන්නවා අපේ. ඒගොල්ලෝ අතිවිශිෂ්ටයි. ඒගොල්ලෝ එක රට ගෙනියන්න ඕනේ. හමුදා ජෙනරල් කෙනෙක් කියන්නේ තරුදේක ජෙනරල් කෙනෙකුට. එයාට තියෙනවා යම්කිසි දැනුමක්, හැකියාවක්, දක්ෂකමක් ඒ රාජකාරී සඳහා. දැන් මම තරු හතරේ ජෙනරල්, තරු පහේ. ඒ වුණත් මම මගේ අමාත්‍යංශයට ලේකම්ගෙන් උපදෙස් ගත්තා. එයාට අදාළ අංශ ගැන වැඩ කරනකොට එයා මට වඩා උඩින් හිටියා. මම එමැති කාලය. ලේකම්ද ඒක තේරුම් ගන්න ඕනේ. ඔය මහමුලකරුවෝ ඔය කට්ටිය ඔක්කොම ඔයිට වඩා ශක්තිමත් හිටියා 2010-2015 කාලේ. ඒ කාලේ තිබුණ තත්ත්වය තවුන්නාසට මතක නැතුව මතක ඇතිනේ. ඒ වුණත් ඉතින් අපි දැනගැස්සුවානේ. ඒකන්ද අපටව ප්‍රශ්න නෙමෙයි. දැනගස්සන අනිවාර්යයෙන්.